තිරුවන් සරණයි මහත්මයා. මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන්නේ දෝසස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා කියලා. කියන්නේ ද්වේෂය ප්‍රහාණය කිරීම සඳහා මෙත් සිත වැඩිය යුතුයි. එතන මෛත්‍රිය වැඩිය යුතුයි කියන එක. ඒතර ද්වේෂය තමන්ට එනකොට ඒක හිතට පීඩාවක්, ඒ වගේම හිතට මහා කරදරයක්. ඒ අපි ඒකෙන් මහා විශාල අපට ගින්නක් දැනෙන්නේ, ඇවිලිල්ලක්. ඒක ප්‍රහාණය කරගත යුතු දෙයක්, ඒක අකුසලයක්. එතකොට අන්නේ ද්වේෂය ප්‍රහාණය කිරීම සඳහා තමයි මෛත්‍රී භාවනාව වැඩිම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙම නැතුව ඒකෙන් ධ්‍යාන ලබන අදහසින් හරීමේ වෙන දෙයක් කරන අදහසින් නෙමෙයි. නමුත් ඒක තුළ මෙත්තා චේතෝ විමුක්ති කියන ඒ මෛත්‍රී ධ්‍යානය දක්වා හිත දියුණු වෙනවා. නමුත් අපි අරමුණ වෙන්න ඕන ද්වේෂය දුරු කර ගැනීම. එතකොට ද්වේෂය දුරු කර ගැනීමට මෛත්‍රිය වඩනකොට අපි තුළ අතුලාන්තයෙන්ම එන මෙත්සහගත සිතුවිල්ලක් තියෙන්න ඕනේ. ඒක තමයි කර්ණිමිත සූත්‍රයේ තියෙන්නේ. මාතා යතහනියම් පුත්තං ආයසායක පුත්ත මනුරක්ඛේ වම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං කියලා. කියන්නේ අම්ම කෙනෙක් එකම දමන්ට ඉන්න එකම දරුවා කෙරෙහි දක්වන ලෙන්ගතුකම වගේ මෛත්‍රියක්, මිත්‍රත්වයක්, ඒ දරුවා කෙරෙහි ඇතිවෙන හැඟීම වගේ හැඟීමක් අපට සියලු සත්ත්වයා කෙරෙහි ඇතිවෙන්න ඕන කියලා. ඒ වගේ හැඟීමක්. එතකොට හිත හුඟක් මෘදු වෙනවා, මොළොක් වෙනවා. ඊළඟට මෛත්‍රී භාවනාවේදී අපිට තේරෙන්න ඕන ඒකේ ප්‍රතිඵල අර වගේ ධ්‍යාන මට්ටමට හිත දියුණු වුණත් නැතත් මම මේ දේශනාවල් අනුසාරයෙන් කියන්නේ බුදු දේශනාව අනුසාරයෙන්. එතකොට ඒ පැත්ත කොහොම වුණත් අපිට දැනෙන්න ඕන අපි කරන දේවල් සාල වටිනාකමක් තියෙන දෙයක් කියලා. දැන් හුඟා දෙනකොට තේරෙන්නේ නැති දෙයක් තමයි මෙත් සිත වඩනකොට, දියුණු කරනකොට, ඒ ගත කරන කාලය තුළ තමන්ට ඕන තරම් රාග ද්වේෂ මෝහ සහිත සිතුවිලි හිතන්න පුළුවන්. ඕන තරම් අපායගාමි සිතුවිලි හිතන්න පුළුවන්. ඕන තරම් පව සිතුවිලි හිතන්න පුළුවන්. එතකොට එබන්දු පව සිතුවිලි, එහෙම නැත්නම් එබන්දු නරක දේවල් හිතන්න පුළුවන් හිතකින් තමයි අපි මේ දේ කරන්නේ. ඊළඟට එබන්දු පව සිතුවිලි සිතමින් ලෝකයා කෙරෙහි ද්වේෂයෙන්, තරහෙන්, වෛරයෙන් ඇවිලෙන මිනිස්සු මැද්දේ තමයි අපි මේ මෙත්සිත වඩන්නේ. ඒත් අන්නේ වගේ අපිට එතකොට ඒ මෙත්සිතේ වටිනාකම ගැනත් අපිට ලොකු වටිනාකමක් අපි එකට දෙන්න ඕන. ඒ වගේ මේකේ ලොකු හැඟීමක් අපිට තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඒක දේශනාවක වික්ෂුන් වහන්සේලාට කියනවා, මහණෙනි, අසුරු සැනක් ගන්න තරම් හෝ මෙත්සිත වඩනවා නම් කෙනෙක් සියලු සත්වය සුවපත් වේවා කියන අදහසින් අර මේ ගිහි පින්නතුන් දෙන දන් පෑන් වැළඳීම් ණය නැතුව වළඳනවා කියලා. කියන්නේ ගිහි පින්නතුන් දෙන සිව්පස්යට ණය නැහැ කියලා. මොකද ඒ තරම් ප්‍රබලයි සියලු සත්වයේ සුවපත් වේවා කියලා අපි හිතන සිතුවිල්ල. ඒ චේතනාවේ තියෙන වැදගත්කම, මේක මහා පුණ්‍ය සිතුවිල්ලක්. අපි හැම හිත හිතා ඉන්න වෙලාවක මරණයටපත් වුණත් අපට හානියක් වෙන්නේ නැහැ. අපි යහපත් තැනකට යනවා. මොකද ඒක ලෝකෙ මිනිසුන්ට නුහුරු දෙයක්, ලෝකෙ මිනිසුන් නොකරන දෙයක්. එතකොට නුහුරු නොකරන දෙයක් තමන් කරනවා කියන හැඟීමකුත් අනෙක් පැත්තෙන් තියෙන්න ඕන. ඉතින් අන්නේ විදිහට මේ සිතේ වටිනාකම තේරුම් අරගෙන මේ තුලින් ඊළඟ අනිත් පැත්තෙන් ද්වේෂයේ තියෙන ආදීනේ බලන්න ඕන. දැන් මේ මෙත් සිතක් මෛත්‍රියක් නැති නිසානේ මිනිස්සු ද්වේෂයෙන් කටයුතු කළා. දැන් දවස ගානේ අපිට ආරංචි වෙනවා, ගහනවා, මරනවා, පොඩි දරුවන්ට ගහනවා, ඊට පස්සේ පුච්චනවා, ඊට පස්සේ කාන්තාවන්ට මොන තරම් හිරිහැර කරනවද, ගහනවා, මරනවා, ඒ වගේ දේවල් කරනවා. සමහරව මරලා බෙල්ල කපලා බෑග් වල දාගෙන යන තරම් හිත දරුණු වෙනවනේ. ඒතර ඒ වගේ දේවල් අපිට ආරංචි වෙනවා. එතකොට ඒවා කරන්නේ කොහොමද? මේ හොඳ සිතකින් කරන්න බෑ. විශාල තරහක්, ද්වේෂයක්, වෛරයක් හිතේ ඇති කරගන්න ඕන. එතකොට ද්වේෂය කියන එකේ තියෙන ප්‍රබලත්වය, ඒකෙන් ඇතිවෙන පීඩාකාරී ස්වභාවය, ඒකෙන් මෙලෝ වශයෙන් තමන්ට විඳින්න වෙන පීඩාව සහ ඒකෙන් නීතිය පැත්තෙන් කෙනෙකුට විඳින්න වෙන දේවල්, ඊට පස්සේ හිතට කිසිම සහනයක් නැතුව ජීවිතය ගත කරන්න වෙන දේවල්, හිරිවිලංගු වෙట్లా, ඊට පස්සේ මරණින් මතුත් නිරේ යන්න වෙන හැටි, ඔය හැම දෙයක්ම මේ ද්වේෂයේ තියෙන බියකරු බව, භයංකර බව මෙනෙහි කරන්න ඕනේ. එතකොට අර දේශයේ ආදීනවත් ඒ විදිහට සිහි කරමින්, දේශයෙන් එන හානිය සිහි කරමින්, ඒ මෛත්‍රියේ තියෙන ආනිසංශයත් කල්පනා කරමින්, ඒකේ වැදගත්, ඒකට ලොකු වැදගත්කමක් දෙමින් ඒ චේතනාව අපි දිනු කරනවා නම් කෙනෙකුට මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. එතකොට ඊළඟට බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ නැහැ මර්ම නුදුක් වෙම්මා කියන එක, පෞකාලීන ස්වාමින්වහන්සේලාගෙන් පැරණි පොත්පත්වල තියෙන එක.
බුද්ධ දේශනාවේ මූලික බුද්ධ දේශනාවේකින් නැහැ. නමුත් ඒක කරන්න පුළුවන් නම් ඒක වරදකුත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන අර විදිහට අපි හිතලා හිත හදාගෙන හිත පදම් කරගෙන මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම මේ මාර්ගයේ වඩන කෙනෙක්. මගේ හිත අපිරිසිදු වෙන්න දෙන්න හොඳ නැහැ. මම යහපත් දෙයක් මේ හිතන්නේ. මේක මේ ලෝක මිනිස්සු හිතන හිතවිල්ලක් නෙවෙයි මං හිතන්නේ කියලා ඒකට ලොකු වටිනාකමක් දීලා ඒ පුණ්‍ය චේතනාවක් බව තේරුම් අරගෙන ඒක වඩන්න පුරුදු වෙන්න ඕනේ. එහෙමුණාම බුදුරජාණන් වහන්සේ අර මම වෛර නැත්ත එක්කම වගේවා කියලා නැහැ. මට මරණ හම්බෙලා නැහැ එහෙම එකක්. නමුත් පහුකාලීනව තිබිච්ච පොත්වල එහෙම තියෙනවා. ඒක වැරදකුත් නැහැ කියන්න පුළුවන් නම් එහෙම තමන්ට බඳු හැඟීමක් ඇති වේවා කියන හිතවිල්ල හිතුවට ඒක වරදක් නැහැ. ඒකත් යහපත් දෙයක් නේ. නමුත් බුදුරජාණන් වහන්සේ බුදු දේශනාවල මෛත්‍රිය ගැන කියන ඔය සංයුතනිකා දෙන සංඛ ධම සූත්‍රය වගේ සූත්‍ර හුඟක් සූත්‍රවල ඔය අප්‍රමාණ භාවනා අපමාණ භාවනා කියන්නේ මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන එකට. ඒකට අපමඤ්ඤා කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රමාණයක් නැහැ ඒකේ. පී සීමාවක් නැතුව හැම දෙනා කෙරෙහිම එකම විදිහට හිත පැතිරීමක් එතන තියෙන්නේ. එතකොට අන්නේ නිසා ඒ මේ සිතේ තියෙන වටිනාකම තේරුම් අරගෙන අපි එහෙම විදිහට වඩනවා නම් එහෙම ඒක විශාල ආනිසංසයක්. ඒ පැත්ත සිහි කරන්න ඕනේ. ඊළඟට කරන විදිය ගැන දේශනාවල තියෙන්නේ සෝ ඒකන් දිසං පරිත්‍වා විහෙරති මෙත්තා සහගතේන චේතසා ඒකන් දිසං පරිත්‍වා විහෙරති කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔහු මේ මෛත්‍රී භාවනාව වඩන කෙනා එක දිශාවක් අරමුණු කරගෙන ඒක දිශාවේ සියලුම සත්වයෝ අරමුණු කරගෙන මෙත් සිත වඩනවායි කියලා තියෙන දේශනාවල. ඊළඟට අනිත් පැත්ත අපි දැන් සාමාන්‍යයෙන් අපට සරල සහ තේරෙන සහ කරන්න පුළුවන් විදිහ අපි කල්පනා කරලා බැලුවොත් දැන් අපි වාඩි වෙලා ඉන්න පැත්තෙන් බැලුවහම මේ ඉදිරිපස දිශාවේ. එතකොට අපිට උතුර නැගෙනහිර ඕවා හිතන්න අවශ්‍ය නැහැ. අනු දිසා එහෙම ඉතින් කලබල වෙන. එතකොට හිත එහෙම නැතුව අපිට සරලව බුද්ධ දේශනාවේ තියෙන විදිහට හිතනවා නම් හිතන්න තියෙන අපිට දැන් වාඩි වෙලා ඉන්නකොට ඒ වාඩි වෙලා ඉන්න පැත්තෙන් ඉදිරි දිශාවේ නැත්නම් ඉදිරිපස දිශාවේ සියලුම සත්වයෝ වෛර නැත්තුව වෙත්වා තරහ නැත්තුව වෙත්වා. ඔය විදිහට මෙත්සිත මෛත්‍රී භාවනාව සම්බන්ධයේ තමන් පාවිච්චි කරන වචන නැත්තම් පාඩම් කරගෙන තියෙන ටික ඒ ටික මේ හොඳට හිතින් හිතමින් හිතමින් මෛත්‍රී කරන්න ඕන. එතකොට තමන් අවංකව මේක කාලයක් තිස්සේ කරනකොට ඒ ඉස්සරහ දිශාව තමන් වාඩි වෙලා ඉන්න දිශාවෙන් ඉදිරිපස දිශාව ඊට පස්සේ තමන්ට පහසුයි පසුපස දිශාව. එතකොට ළඟ වේදගෙන අපි ටෝච් එලියක් ගහවොත් ඉස්සරහට අර විහිදෙන විදිහක් තියෙනවා ඇංගල් එකට ඒ විදිහට. ඊළඟට පිටිපස්සටත් ඒ විදිහට. එතකොට ඉස්සරහ සහ පිටිපස්ස කියලා ගන්නවා තමන්ට තේරෙන විදිහට. ඊළඟට තමන් වාඩි වෙලා ඉන්න තැනම දකුණු අත දිශාව. අනිත් පැත්තෙන් වම් අත දිශාව. එතකොට හතර පැත්තෙන්ම ත්‍රිකෝණාකාර විදිහට විදුලි පන්දමක් දල්වනවා වගේ ඒ ඇංගල් එකට ඒ ආලෝකය විහිදෙනවා කියලා හතර පැත්තම කව වෙනවා. හතර පැත්තම හොඳට සම්පූර්ණ වෙනවා. ඊළඟට උද්ධ මදෝ තිරියං උඩ යට සරස කියලා බුදුහාමිරු දේශනා කරනවා. එහෙන් බැලුවාම අර හතර පැත්ත ඔක්කොම හරි සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ උඩ යට උඩ දිශාව යට දිශාව කියලා. එතකොට ඉදිරිපස දිශාව පසුපස දිශාව වම්මත දිශාව දකුණු අත දිශාව උතුරු උඩ දිශාව යට දිශාව. එතකොට හරියට සරල ඒ ක්‍රමය සංකීර්ණ නැහැ. ඉතින් ඒකෙදි අර හැම දිනාම පුද්ගලියෝම ආරමුණු කරගෙන ඉන්කල යුත්තක් ගැන බුදුහාමිරු දේශනා කරන්නේ. බුදුරජාණන් දේශනාවල තියෙන්නේ සබ්බේ සත්තා අවේරා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු අනීඝා හොන්තු සුඛී අත්තානම් පරිහරන්තු කියන ටික තමයි ගන්න තියෙන්නේ. ඒ කියන්නේ සියලු සත්වයෝ අවේරා හොන්තු වෛර නැත්තෝ වෙත්වා අභ්‍යාපජ්ජා හොන්තු දුක් නැත්තෝ වෙත්වා අනීඝා හොන්තු දුක් පීඩා නැත්තෝ වෙත්වා සුඛී අත්තානම් පරිහරන්තු සුවසේ ජීවිත පරිහරණය කරත්වා කියලා ඒ විදිහට ඔය දස කුසලය විස්තර වෙන සූත්‍රවල ඕකේ කාරණා ටික තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සත්ත අවේරා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු අනීඝා හොන්තු සුඛී අත්තානම් පරිහරන්තු සියලු සත්වය වෛර නැත්තෝ වෙත්වා කරදර දුක් පීඩා නැත්තෝ වෙත්වා ඒ විදිහට අනීඝා හොන්තු දුක් නැත්තෝ වෙත්වා ඊළඟට සුඛී අත්තානම් පරිහරන්තු සුවසේ ජීවිත ගත කරත්වා කියලා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා ලස්සනට සජ්ජහායනා කරණේ වාක්‍ය තියෙනවා. ඒව හොයාගෙන ඒව හදාගෙන තමන්ට කියන්න පුළුවන් විදිහට තමන්ගේ හිතට දැනෙන විදිහට හිතට හැඟීමක් එන විදිහට අනේ මේ මිනිස්සු අමාරු වැටිච්ච මිනිස්සු පිරිසක් මේ හැම දිනාටම යහපතක් වේවා කියලා අර අවංකවම හිතින් හිතමින් ඒක කරන්න ඕන. ඉතින් කාලයක් තිස්සේ එහෙම කරනකොට ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඊට පස්සේ තමයි අර
මිත්‍රානිසංස වගේ සූත්‍රවල තියෙන සුඛං සූපති හොඳට නිින්ද යනවා, හොඳට අවදි වෙනවා, නරක හීන පේන්නේ, වසවිස ගින්නෙන් එහෙම කරදරයක් වෙන්නේ, දෙවියන්ට පිය වෙනවා, මනුස්සයන්ට පිය වෙනවා. ඔය විදිහට කාරණා ටිකක් කියනවනේ. ඒ ටික ඔක්කොම ආනිසංස. ඊට පස්සේ බොහොම ලස්සන රූප මොහ සම්පත රූප සම්පත්තියක් ලැබෙනවා. ඒ කියන්නේ බොහොම පහබර ප්‍රසන්න මුහුණුවරක්. ඔය විදිහට කියනවනේ. අන්තිමට තමයි කියන්නේ උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝක උපභෝති. ඒක දෙවියා ඒ සියලුම කාරණා ටික කියලා කියනවා. මේ ධර්මයේ මුල් කරගෙන ඊට පස්සේ දර්ශනා වඩලා අරහත්ත්වයට පත් වෙන්න බැරි වුණොත් බඹලෝ උපදිනවා කියලා. ඒ කියන්නේ විශාල දියුණුවක් කරා යන්න පුළුවන්, ඉතාමත්ම සරල. හැබැයි ඉතින් කැපවීමෙන් කළ යුතු භාවනාවක් හැටියට තමයි මෛත්‍රී භාවනාව ගැන බුදු දේශනාව අනුසාරයෙන් යමක් කියන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ විදිහට මෙත් සිත වඩන කෙනෙකුට කිසිම අමනුෂ්‍යයෙකුට හානියක් කරන්න බෑ කියනවා. හුඟාදුරට ඕක කතන්දරක් තියෙනවනේ සමාජයේ. එතකොට ඒව කරන්න බෑ. හේතු කියනවා උල් ආයුධයක් කඩුවක් වගේ එකක් කෙලින් හිටවලා ඒක කෙනෙක් අල්ලෙන් නවන්න හදනවා නම් ඒක පුළුවන්ද කියලා අහනවා. බෑ කරන්න. මොකද හේතුව? යා වෙහෙසටපත් වෙන යතුවාල කරගන්න විතරයි කියනවා. අන්න ඒ වගේ තමයි කියනවා යම් කෙනෙක් හොඳට මෙසිත දියුණු කරලා තියෙනවා නම් එයාට අර අමනුෂ්‍යයට යමක් කරන්න බෑ කියනවා. හානියක් කරන්න බෑ කියලා කියනවා. එතකොට ඒ විදිහට ඉතින් අපි ඒ බලාපොරොත්තු වීම මෛත්‍රී වඩන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ කියපු මේ මෛත්‍රී චේතනාවේ තියෙන වැදගත්කම, ඒ වගේම ඒක මේ සාමාන්‍ය දෙයක් නොවන හැටියට සලකලා ඒ විදිහට මෛත්‍රී වඩනවා නම් ඕනෑම කෙනෙකුට හිතේ සංසුන්කමකුත් හදාගන්න පුළුවන්. ඒතර තරහා ද්වේෂය ඇති නොවී ඉන්නත් පුළුවන්. ඉතින් එහෙම වඩනකොටත් අපිට ද්වේෂය එනවා නම් අපි තේරුම් ගන්න ඕන තාම හරියට මේක වැඩිලා නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවනේ. යම් කෙනෙක් මෙත්සිත වඩල වෙරලා ද්වේෂය ඇති වෙනවා කියනවා නම් ඒ කවදාකවත් වෙන්නේ නැහැ කියලා, වෙන්න බෑ කියලා. ඒ නිසා ඒකට මෛත්‍රී සහගතව මේකට අපිට පිළිතුරු සපයන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී ගැන කියලා තියෙන්නේ. ඒකට ඒ කාරණා ටික ඒ විදිහට සලකලා බලලා තමන්ට පහසු විදිහට ඒකේ භාවනාව ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ තිට්ටං චරං නිසින්නෝ වාසයනෝ හතර ඉරියව්වම හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට ඒ වගේම නිදාගෙන ඇල වෙලා ඉන්න වෙලාවට නිදාගෙන ඉන්න වෙලාවට ඕනම වෙලාවක හතර ඉරියව්වේදීම පරිහරණය කරන්න පුළුවන් කමටහනක් නැත්නම් භාවනාවක් ගැ හැටියට තමයි කරණීයමෙත සූත්‍රයේ ඒ කාරණේ තියෙන්නේ. ඉතින් කරණීයමෙත සූත්‍රයේට කරණීයමෙත සූත්‍රයේ මෙත්තානිසංස සූත්‍රය මම කියපු සංයුතනිකායේ සංඝ ධම සූත්‍රයේ වගේ සූත්‍ර ගොඩක් තියෙනවා ඒවායි. ඒ වගේ සූත්‍ර දේශනා ටික ටික බැලුවාන් පස්සේ මේ කුමක් සඳහාද මේක කරන්න කියලා තමයි හොඳටම වැටහෙනවා. ඉතින් මේකේ ප්‍රතිලාභ බලාපොරොත්තු නොවි අවංකවම වඩනවා නම් ඉතින් මෛත්‍රී වඩනවා කියන්නේ මා ආරෂ්ඨාංග මාර්ගයේ වඩන්නේ විහිංසා සංකල්පේනේ. අවිහිංසා සංකල්පයට ප්‍රතිවිරුද්ධ විහිංසා සංකල්පේ. ඉතින් නුවණ තියෙන කෙනෙකුට මෙතනදී තමා තුළ තිබෙන ආරෂ්ඨාංග මාර්ගය පවා ඒ කොටස් පවා ප්‍රත්‍යක්ෂා කරන්න පුළුවන්නේ. ඒ මෙලොව පරලොව විශ්වාස කරන කෙනෙක් තමයි මේ විදිහට මෙත්සිතක් වඩන්නේ. ඒක තමයි සම්මාදිට්ඨියගේ තියෙන තැන. ඊට පස්සේ එතන තියෙන සම්මා සංකප්පය තමයි මෙතන කාම සංකප්පයක් නෙවෙයි තියෙන එකම සංකප්පය. අතහැරීම හැමදෙනා කෙරේ මිහපස් සිතුවිල්ල. ඊළඟට හිංසා කරන අදහසක් නැහැනේ. හැම වෙලේම විහිංසාවක් නෙවෙයි තියෙන්නේ, අවිහිංසාවක්. ඊළඟට මෛත්‍රී සහගත වචන කතා කරන්න පුරුදු වෙනවා. වාසම්මා වාචා මෙත්තා සහගත වචීකම්ම පුරුදු වෙනවා. ඉතින් මෛත්‍රී සහගතව කාය කර්ම පුරුදු වෙනවා. ඒතර මිච්ඡා කම්මන්ත වලට යන්නේ නැහැ. එතකොට ආයේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. එතකොට කයින් කරන දේත්, වචනින් කරන දේත්, මනසින් හිතන දේත් සියල්ලක්ම මෛත්‍රී සහගත වෙනවා. ඉතින් මේ නිසා එයාගේ දවස පුරාම යාට විශාල වශයෙන් පින්දස් වෙනවා. පින්දස් වෙනවා කියන්නේ හිත පිරිසිදු වෙනවනේ. ඉතින් පුණ්‍ය චේතනාවක්. ඉතින් පුණ්‍ය චේතනාවේ විපාකය පුණ්‍ය විපාකය. ඉතින් අන්නේ විදිහට මේක තියෙන වැදගත්කම වටිනාකම බුදුරජාණන් වහන්සේ මේක කියලා තියෙන ඒ කියන කාරණා මේ සියල්ලක්ම හිතට අරගෙන අපි මෛත්‍රී සිත වඩනවා නම් අපිට විශාල අස්වැසිල්ලක් ලබන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතනවා මේ ටික ප්‍රමාණවත් කියලා. තෙරුවන් සරණයි.